සමහර වෙලාවට සිනහාවක් දෙන සිනහසෙන්නට බැරි මොහොතේ සිනහාවක් දෙන්න උත්සාහ කරන මිතුරුකම කියන්නේ අත් නොහැරි දෙයක්. හිනා වෙන තැනකට මිතුරුකම ඕනි වගේම අඬන වැටෙන තැන්වලත් ඉතුරු වෙන්න ඕන දෙයක් තමයි මිතුරුකම. වැටුණු වෙලාවක හයියක් වෙන පරාජයත් අත්හැර නොයන මිතුරුකම මේ ලෝකයට කියන්නේ වෙනස් අර්ථකතනයක්. දුකට සැපට ඉන්න මිතුරුකම ඒ තමයි කල්‍යාණ මිත්‍රත්වය. ඒ මිත්‍රත්වය ලැබීමත් ජීවිතයට වටිනාකමක්. නොදෙනවත් කමින් වැරැද්දක් කරන තැනක ඒක වලකන කිසිම වෙලාවක තනි වෙලා ඉන්න නොදෙන මිත්‍රත්වය හරි පුදුමයි. ඒ අතරේ බලන්න මේ මිතුරුකම. නොපෙනෙන තැන පෙනෙන මිතුරුකම. ඔහු මයික් කර්නි. වයස අවුරුදු 7 ඉඳන් දැස් පෙනෙන්නේ නැහැ. හැබැයි ඔහු පාපන්දු ක්‍රීඩාලෝලියෙක්. ඒ නිසාම මයික් පාපන්දු තරඟ මග හරින්නෙම නැහැ. බලන්න දැස් නොපෙනෙන මයික්ට තරඟය විස්තර කරලා දෙන්නේ කවුද කියලා. ඒ ඔහුගේ යාළුවා. තරගයේ නිවේදකයාගේ හඬට සවන් නොදී ළඟ ඉන්න යාළුවගේ හඬටයි ඔහු සවන් දෙන්නේ. ඔහුට විශ්වාස තමන්ගේ යාළුවා. දැස් නොපෙනෙන මයික් අත් නොහැරි මේ යාළුකම කොයිතරම් වටිනවද? යාළුකම කියන්නේ හරි පුදුම දෙයක්. ඇති තැන්වලට වඩා නැති බැරි තැන්වල යාළුකම මුණ ගැහෙනව නම් ඒක කොච්චර වටිනවද? ඉතින් අමතක නොකර දුකේදී සැපේදී ඔබ ළඟ ඉන්න ඔබේ මිතුරා එක්කත් මේ මිතුරුකම බෙදා ගන්න. මෙවැනි වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න